වේදනාවෙන් තොර ලැබීමක් නැහැ මගේ ප්‍රමාදෙනි. එනිසා ස්වාමින් වහන්සේ අද ඉස්රා ජනතාවට කතා කරලා කියනවා. එයාලා පුරුදු දේශයට අරගෙන යන්න. කානානි දේශයට අරගෙන යන්න. ඔත්තු කාර්යයන් නැවන්න කියලා. ඔත්තු කාර්යයන් නැවන්න කියලා කියන්නේ එතන දේවල් බලන ඇවිල්ලා දැක්ක විදිහට කියන්නේ මිසක් නිගමන වලට එන්න නෙමෙයි. නිගමන යාට අයිති දෙයක් නෙමෙයි. නමුත් එයාලා බොරු කියන්නේ ඇවිල්ලා. සද්දන්ත මිනිස්සු ඉන්නවා. එයාලා වැටත් කරන්නවත් හිතන්නත් බෑ කියලා. ඒක එයාලගේ දෙයක් නෙමෙයි. ඒක ඇහිච්ච ගමන් මිනිස්සු මැසිවිලි කියනවා. දෙවනසේ දඬුවම් කරන්නේ මැසිවිල්ලට. මගේ ප්‍රමාන්තින ඔබගේ මගේ ජීවිතේ ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් ලෑස්ති කරපු දෙයක් තියෙනවා. ඒ ලෑස්ති කරපු දේ උන්වහන්සේ ඔබව අරගෙන යනවාමයි. ඔබට දැනෙන දේ, තේරෙන දේ, පේන දේ, අනිත් අය කියන දේත් එක්ක ඔබට නතර වෙන්න බෑ. මැසිවිල්ල කියන්නේ ඔබගේ ගමන සම්පූර්ණයෙන්ම අබ්බගත කරන දෙයක්. ඒක උන්වහන්සේ තෙසලොනිකේ පොතේ කියන්නේ සියල්ලෙහිදී තුති දෙන්න, නිතරම ප්‍රීතිවන්න, නොකඩ බෑයක් කරන්න. එතකොට ඔබගේ පීඩාව අරගලේ හරහා ස්වාමීන් වහන්සේ ඔබව තැනකට අරගෙන යනවාමයි. ඒකයිති කරගන්න. ඒකයිති කරගෙන එක ජීවිත විඳින්න. අද අපි දකින්නේ පිණිස කාන්තාව ජේසු ගාවට එනවා තමගේ දරුවා යක්ෂා වෙශ්‍ය වෙච්ච නිසා. ඇය මා පුදුමාකාර විදියට ජේසුගේ තුලම ජේසු මයි උත්තර දෙන්න කියන එකත් එක්ක ඉන්නවා. ඇයව ජේසු රස්තියාදු කරනවා. උත්තර දෙන්නේ නැහැ ගෝලියෝ කියන උත්තර දෙන්න කියලා. උත්තර දෙන්නේ ගෝලියෝ කියලා කියද්දී ඇය උනහස උත්තර දෙන්නේ නැහැ. ඇය තනින් වගේලා යක්ෂා කරනවා. මගේ ප්‍රේමාන්තයනි අතාරින්නේ නැහැ ඒ ගමන තුර. අපිට මැසිවිල්ලත් එක්ක අපිට පොඩ්ඩ බැරි වෙන්නේ නැහැ. බැරි වෙන්න බෑ. අපි උන් වහන්සේව යතාරින්නේ. ඒක මහ ඛේද වාචකයක් අපරාධයක්. දැන් අතන ඔත්තු කාර්යයේ බොරු කියලා එයාලා පුරුදු අතාරින්නේ. මෙතන බැලු බැලමට ජේසුමයි උත්තර දෙන්නේ නැත්තේ. ජේසු කතා කළා කියනවා ඒ අවුත් පසඟ පිටවන වාසයට බැඳ ස්වාමිනේ මට පිටුව මෙනවයි කීවායි. නවාසෙ උත්තර දෙමින් දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමිය යුතු නැතයි වදාළසෙක. දඩි බරන මෙහෙම කනේ පාරක් ගෙවුවා වගේ. හැබැයි ඇය ඉස්රායිල් ජනතාව වගේ නෙමෙයි. ඇය අන්‍ය ජාතික. ඇය එතනම ඉල්ලනවා. දරුවන්ගේ කන කෑම වැටෙද්දි බල්ලෝ හරිනම් කනවානේ ස්වාමිනේ කියන්න. ඇය මා පුදුම විද්‍යට ඒ පුරුදු වෙන්නේ. මතක තියාගන්න ස්වාමීන් වහන්සේ පස්සේ කියන ඔබගේ ඇදහිල්ලක මහතම ඔබගේ කැමැත්ත ලෙස ඔබට සිදු වේවා. ඊකන්නේ මේ කියන්නේ ඔබගේ කැමැත්ත ලෙස සිද්ධ වේවා. ඒ කියන්නේ ඇයගේ ජීවිතයට උන්වහන්සේ දෙන්නේ සුවය විතරක් නෙමෙයි ඊට වඩා මහ දෙයක් ඇදහිල්ලේ ජීවිතයක් දෙනවා. ඔබ කී ලෙස සිදු වේවා ඔබගේ කැමැත්ත ලෙස සිදු වෙනවා කියන තැනකට ජේසු ඇයව ඒ මහා දයාවෙන් පුරන්දුට අරගෙන යනවා. පුරන්දුට අරගෙන යාම තුලයි ඔබ ඔබට ඔබ ආදරය කරනවට වඩා උනාසෙ ඔබට ආදරෙයි. උනාසෙ ඔබට තේරුම් ගන්න බෑ. ඒ උනාසෙ ලෑස්ති කරලා තියෙන දේ ඔබට තේරුම් ගන්නත් බෑ. කිසිම සිතකින් සිතන්න බැරි දෙයක්. එක කොරින්දේ 2:9 උනාසෙ කතා කළ කියන්නේ ඒකයි. ඒ නිසා ඒ තැන උන්වහන්සේ මහා පුදුම විදිහට ඔබගේ ජීවිතේට උත්තර දෙනවාමයි. ඔබට අවශ්‍ය වෙන්නේ උත්තරය තුල රැඳිලා ඉන්නවා කියන එක. ස්ථීරවම ඒ උත්තරයට රැඳෙනවා කියන එක. එසනා එල්ලිලා ඉන්න අතාරින්න එපා. ඔත්තු කාර්යයන්ම ගණන් ගන්න එපා. මිනිස් කියන දේවල් නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව තුළ රැඳිලා යැපිලා ඉන්න ස්වාමීන් වහන්සේ අද දවසේ වචනේ හරහා ඔබට ආදරෙන් ආරාධනා කරනවා. ඔබව රස්තිය අද වෙද්දී උනාසි උත්තර දෙන්නේ නැහැ කියලා හිතෙද්දී හොඳම දේ ඔබගේ ජීවිතයට එන්න යන්නේ කියන දේ අයිති කරගන්න. කලකිරෙන්න එපා. කඩාගෙන වැටෙන්න එපා. ඒ තැන ස්ථීරව ඉන්න ස්වාමීන් වහන්සේ අදට ආරාධනා කරනවා. ආමෙන්. මගේ ප්‍රමාන්තිරේ වගේම අද දවසේ මම ඔබට ස්තුති කියලා කියනවා. සතියක කාලයක් රෝගීව හිටිය මට ඔබ ගොඩාක් දෙනෙක් ආඥා කරා.
යාඥා කරලා කඥා වලය අධ්‍යක්ක එනිසයි නැවත උනාසගේ කාර්ය සඳහා දේවස්ථානයට එන්න පුළුවන් වුණේ යාඥා කරපු ඔබ හැම කෙනෙකුටම ආදු ආදරයෙන් ස්තුතිය කියලා කියනවා සමනහසේ ඔබ හැම කෙනෙක්ම බහුලව ආශිර්වාද කරලා ආරක්ෂා කරන්න කියලා මගේ පෞද්ගලික යාඥාවෙදී මම ඔබ හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරනවා ආමෙන් ජේසුස් පිටයි